Yo, what's up boys and girls? ඉතින් කාලයකට පස්සේ ඔන්න හෙනම් අපි Minecraft survival guide එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් friends අපි කාලයකට පස්සේ තාම මේකට ආවේ. ඉතින් අද පොඩි වැඩක් මට වත්ලත්ක කරන්න තියෙනවා. ඉතින් මොකද ඒ අද කරන්න ඉන්න දෙහෙ අපිට ඉස්සරහට වැදගත් වෙනවා. ඒක හින්දා මං හිතුවා ඉස්සරහට වැදගත් වෙන්න කලින්ම ඒ දේ ඔයාලට කියලා දුන්නොත් හොඳයි කියලා. සමහරක් අය මේ දේ දන්නව නැති සමහරක් අය මේ දේ දන්නේ නැතුව ඇති. ඉතින් එහෙනම් අපි හැමදාම වගේ අද පටන් ගමු අපේ Minecraft survival guide එක. හරි friends ඉතින් එහෙනම් අද අපි කරන්න යන ඔයගොල්ලෝ title එකෙන් thumbnail එකෙන් දැක්කා වගේ අපි mob head ගන්න යන්නේ. ඉතින් mob head ගන්න යන්නේ කිව්වම ගොඩක් අය කියනවා mod එකක්ද resource pack එකක්ද එහෙම කියලා හිතන්න බුණා. නැහැ අපි original Java Minecraft එකෙන් තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් Java ඒ කියන්නේ එහෙම නැත්නම් bedrock එකේ තියෙන කියලා මම හරියටම දන්නේ නැහැ. මම ඒක ගැන බලලා නැහැ. කොහමරි මම play කරන Java. ඉතින් Java edition එකේ වාඩ පුළුවන් charge creeper කෙනෙක්ව use කරලා මේ mob head ගන්න. ඉතින් ඉස්සරහට මේක ගොඩක් වැදගත් නැහැ. මොකද ඉස්සරහට තව mob head වගේ release වෙන්න තියෙනවා. ඉතින් අන්න ඒකත් එක්ක තමයි මම හිතුවේ මේක ඕගලන්ට ඉක්මනට කියලා දෙන්න ඕනි කියලා. එහෙනම් friends ඉතින් අපි වැඩි කතා නැතුව අද වැඩේට යන්. ඉතින් මම අද වැඩේට අවශ්‍ය වෙන enchanting book එකක් ගත්තා friends. ඒ book එක කොහෙද මන් දැම්මේ? අද වැඩේට friends අපිට ඕන වෙනවා විශේෂ enchantment tag සහ අපේ කාලයකට කලින් ගත්ත අපේ පොඩි මේකක් අපිට ඕන වෙනවා friends අපේ trident එක. ඒ වගේම තමයි අපිට ඕන වෙනවා friends අපේ මේ අර මං කලින් කිව්ව අපේ මේක. හරිද කෝ ඒක මේ තියෙන channeling enchantment එක. ඉතින් friends channeling enchantment එකත් එක්ක අපිට ඕන වෙනා trident එක. මොකද trident එක තමයි channeling දාන්න පුළුවන් ඒකයි. ඉතින් trident එක එක්ක ඔයගොල්ලෝ channeling enchantment එක ඔයගලන්ට ගන්න පුළුවන්. ඔයගලන්ට මේ කෙලින්ම මේකෙන් ගන්න පුළුවන්. මොකක්ද ඒකට කියන්නේ මේ enchanting table එකෙන් ඔයගලන්ට channeling ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මම කළා වගේ ඔයගලන්ට village කෙනෙක්ව අරගන්න වෙනවා. මේ විදිහට village කෙනෙක්ව මම මේ පය දෙකක් තිස්සේ මේ වැඩේ කරා. මොකද මගේ villagers ලා හිටියේනේ. ඒක මට ආයෙ හදන්න වුණා. මොකද මූ වීට් plant කරනවා බං. මූ අත එකක් දෙයක් තිබුණා. දැන් මෙතන මම ආයෙත් මේක open කරලා දිනවා. මොකද මට villagers ලා නැහැ. ඒකත් එක්ක ඉතින් friends එහෙනම් අපි දැන් මේකට ගිහිලා අපේ channeling enchantment එක අපේ trident එකට ඉස්සලා දාගනිමු. හරිද? මෙතනින් මම ඇවිල්ලා මේක දාගෙන ඉන්නවා. හරි. දැන් අපිට මේකට channeling තියෙනවා. ඉතින් channeling දාගත්තට පස්සේ ඔයගොල්ලෝ මේක යූස් කරාට පස්සේ ඔයගලන්ට හිතෙන්න පුළුවන් කො කිසි දෙයක් වෙන්නේ නැහැ නේ කියලා. දැන් මේ විදිහට පාවිච්චි කරා. මොකද්ද මේ channeling එකෙන් වෙන්නේ? ඇත්තටම channeling එකෙන් වෙන්නේ channeling වෙන්නේ සහ channeling එක යූස් කරන්න ඕනේ thunderstorm එකක් තියෙන ලාග. channeling එකෙන් වෙන්නේ ඔයගොල්ලෝ දැකලා thunderstorm එකක් තියදී අකුණු ගහනවා. ඉතින් අන්නේ අකුණු අපිට පුළුවන් මේ අපේ trident එක යූස් කරලා ඒ අකුණ ගස්සවන්න. ඉතින් ඔගොල්ලෝ දන්නව ඇති අකුණක් ගැහුවාම charge creeper කෙනෙක්ට එහෙම නැත්නම් village කෙනෙක්ට වගේ අකුණක් ගැහුවම ඒගොල්ලෝ convert වෙනවා. ඉතින් charge creeper කෙනෙක්ට මේ sorry creeper කෙනෙක්ට ඒ වගේම තමයි village කෙනෙක්ට අකුණක් ගැහුවම ඒගොල්ලෝ වෙනස් වෙනවා. creeper කෙනෙක් වෙනස් වෙන්නේ charge creeper කෙනෙක් විදිහට. ඒ වගේම තමයි village කෙනෙක් වෙනස් වෙන්නේ witch කෙනෙක් විදිහට. ඉතින් friends අපි ඒක අද try කරලා බලමු එහෙනම්. සහ අපිට මං හිතන්නේ advancement එකකුත් ඇති මේ village එකකට මේක අමෙතන මේක තියෙනවා. විලේජ් එකකට මේ තණ්ඩ එකක් ගන්න එකක් තියෙනවා. මෙතනත් මේක තියෙනවා. හරිද? මෙතන ස්ට්‍රයික් විලේජ් විත් ද ලයිට්නින් කියලා. හරිද? ඒක තියෙනවා අපිට ඇචීව්මන්ට් එකක් විදිහට. සහ මෙන්න මේක. ප්‍රොටෙක්ට් විලේජ් ෆ්‍රොම් අන්රිසෙන් ෂොක්. හරි. ඒ කියන්නේ මේ වගේ කියන්නේ මේ අපිට තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් කොපය එකේ දැන් මේ තියෙන මේක. මේ කොපය එකේ රොඩ් එක තියෙනන්නේ රොඩ් එක දාලා විලේජ් එකට අකුණක් ගහදී රොඩ් එහෙම තණ්ඩස්ටෝම් වෙලාවකදී අකුණක් ගහද්දී ඒ අකුණ වදින්නේ රොඩ් එකක් තියනවා නම් අහල පහලක ඒ කොපර් රොඩ් එකට. ඉතින් අන්නේ රොඩ් එක අපි විලේජ් එක හයි කරලා තණ්ඩස්ටෝම් එකක් වෙලාවකදී අකුණක් ගහනකම් බලන් ඉන්න ඕනේ මේ මේකකට. හරි. ඉතින් අපි අද ඒ ඇචීව්මන්ට් එකත් ගන්න බලමු. මොකද එතකොට එක ගලින් කුරුල්ල දෙන්නයි කියලා අපිට ඒ ඔක්කොම ටික කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම රොඩ් කීපයක් හදාගන්නම්. මොකද මේ වැඩේට මේ විදිහ ලයිට්නින් රොඩ් මේවට කියන්නේ ලයිට්නින් රොඩ් කීපයක් හදාගන්නම්. කාලයකට පස්සේ Minecraft එකේ කියන්නේ කාලයකට පස්සේ Minecraft එකේ දෙයක් කියලා දෙන්නාම මට සමහර දේවල් අමතකයි friends. හරිද? ඉතින් මම සමහර කාලාට දේවල් වරද්දායි ඒක ගැන වැඩි හිතන්න බෑ. හරිද? ඉතින් මම මේ විදිහට ලයිට්නින් රොඩ් කීපයක් හදාගන්නම්. ඉතින් ඕගලන්ට මේ වගේ ඕනෙ වෙන්න එකක් තිබ්බහම ඇති. නමුත් අර මම ෆුල් එෆිෂියන්ට් එකක් ගන්න ඕන හින්දා මම තියෙන ඔක්කොම ටික හදාගන්නවා. හරි. දැන් ඉතින් friends එහෙනම් සුබ මූර්තියෙන් අපිට බලන් ඉන්න තියෙන්නේ thunderstorm එකක් එනවා. ඒක හැමදාම ඉන්නේ. එහෙනම් බලන් ඉමු.
මම විලේජ්කට ඇවිල්ලා මේක වටේ කැරක් කරගේ ඔයගලන්ට පේනම ලයිට්නින් රෝඩ් හැම තැනම ප්ලේස් කරලා තියෙන්නේ මොකද කොයි වෙලේක හරි තන්ඩර්ස්ටෝම් එකක් ආපු ගමන්ම අකුණක් වදින්න ඉඩ තියෙනවා එතකොට අපි දැන් මේ ඉන්න ඒරියා එකට වැදුනොත් ෆ්‍රෙන්ඩ්ස් අතන තියෙනවා ලයිට්නින් රෝඩ් අපිට තුනක් දාලා තියෙනවා මං මේ හරියත් හතරක් විතර තියෙනවා ඊට පස්සේ මෙහෙත් තියෙනවා ඊට පස්සේ මං තව අන්න අතන කියන්නේ මේ ගෙට එහා පැත්තේ මේ එකක් බිම හයි කරා අනිත් ඔක්කොම තියෙන ෆ්‍රෙන්ඩ්ස් උඩ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා අන්න අරකෙත් තියෙනවා ඉතින් මම ওই විදිහට දාගත්තා ඉතින් ඔන්න ඔය විදිහට ප්ලේස් කරගන්න ඒ කියන්නේ ඕගලන්ට මේ ඇඩ්වාන්ස්මන්ට් හන්ටිං යන ගැනට මේක ඉතාමත් වැදගත් වෙයි මොකද ඇඩ්වාන්ස්මන්ට් හන්ටිං යද්දී ඔයගොල්ලෝ මේ ඔක්කොම ටික කම්ප්ලීට් කරන්න ඕනේ ඉතින් අපි ඉස්සරහට බලමු මේ ඇඩ්වාන්ස්මන්ට් හන්ටිං වලට මොනවද මේ වැදගත් වෙන දේවල් කියලා හරිද ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් එහෙනම් වීඩියෝ එක ලයික් එකක් දා යන්න අනිවාර්යෙන් ආයෙම කරනවා තව විශේෂ දෙයක් තියෙනවා Minecraft 1.20 එක 20 එක නේද? ඔව් 20 එක වෙන්න ඕනේ කොහොම හරි ඒ අප්ඩේට් එක එන්න තියෙනවා ජූනි 7 වෙනිදා. ඉතින් මම අනිවාර්යෙන් ඒක ගැන වීඩියෝ එකක් ගේනවා. හරිද? දන්නවනේ ඉතින් සර්වයිවල් ගයිඩ් එකක් පටන් ගත්තා. ඒක දිගටම කරනවා. ඉතින් කොහොම හරි ඒ වීඩියෝ එක මම හිතන් ඉන්නේ රිලීස් වෙන්න කලින් එකක් දාන්න ෆුල් එක්ස්ප්ලනේෂන් එකක්. කොහොමද මේක වෙන්නේ? කොහොමද මේක අලුත් වෙන අප්ඩේට් මොනවද අන්නේ වගේ. ඊට අමතරව අපි ඉස්සරහදී සර්වයිවල් එකෙම ඒක එක්ස්පීරියන්ස් කරලත් බලමු. ඉතින් එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරලා ගන්න. අපලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තාම තන්ඩර්ස්ටෝම් යන්නේ නැණි මහත්තයා. අර ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම මේ අකුණක් ගහන බලන් ඉන්න ගමන් මල් මේ මෙතන තිබ්බ ස්ප්‍රූස් ගස් ඔක්කොම ටික කපලා ඉවර කරා. හරිද? ඉතින් මල් ළඟ දැන් තියෙනවා ස්ප්‍රූස් ලොග් පට්ට තොගයක්. හරිද? මන් දන්නේ නැහැ මොනවා කරන්න දින මං ඉතින් ඒ කපලා දැම්ම මේ ඉස්සරහට මොනවා හරි බිල්ඩ් එකක් කරද්දි ඕනේ වෙයි ඉන්නේ. එතකොට ආයෙ කප කප ඉන්න දෙයක් නැණි කියලා හිතලා මං ඒක මෙව කරා. ඒත් තාම තන්ඩර්ස්ටෝම් එකක් නැහැ. කලින් මට තන්ඩර්ස්ටෝම් එක මිස් වුනේත් නැහැ මම මේ මොනවාද අර මගේ මේ එන්චාන්ට්මන්ට් මේ වගේ අදි පය දෙකක් විතර මම සෙල්ලම් කරා. මොකුත් අවුලක් නැහැ. කියන්නේ තන්ඩර්ස්ටෝම් එකක් ආන මොකද මේ තන්ඩර්ස්ටෝම් එකක් එකපාරක් ඇවිල්ලා ආට එක ස්කිප් වුණොත් ආයෙත් තන්ඩර්ස්ටෝම් එකක් එන අනිවාර්යෙන් දවස් භාගෙත් හතත් අතර වගේ කාලයක් යනවා. ඒ කියන්නේ දවස් හතක්. ඒ කියන්නේ මං හිතන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ එක දවසක් කියන්නේ විනාඩි 20ක් වගේ රියල් ලයිෆ්. ඉතින් සෑහෙන වෙලාවක් යනවා දවස් හතම ගියොත්. ඉතින් ඒක වාගේ ලක් එක අනුව තමයි. හරි දවස් හතක් යනවා දවස් දෙකෙන් යනවාද කියන එක සාමාන්‍යයෙන් මම එහෙම ඒක හරියටම බලලා නැහැ කොහොමද වෙන්නේ කියලා. මම දන්නවා විතරයි දවස් මෙච්චරයි යන්නේ කියලා. 2 hours later. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔහොන්න හොනං හරි මේක තන්ඩර්ස්ටෝම් එකක් නයිස්. හරිද? ඉතින් ඔයගලන් තන්ඩර්ස්ටෝම් එකක් මෙහෙම අකුණු සද්ද ඇහෙන්නේ නැතුව අඳුර ගන්න පුළුවන් විදිහක් තමයි. අහසේ තියෙන ඔක්කොම තරු අයින් වෙලා ටිකක් කළුවර වෙලා ඔයගලන්ට මේ කියන්නේ දවල් වෙලා නෙමෙයි රෑ වෙලා වෙනම් තරු නෑ හඳ නෑ ඒව නෑ. රෑ වෙලා කියන්නේ දවල් වෙලා නම් මේ වගේ කෙලින්ම වැස්සත් එක්ක කළු කරගෙන එනවා. හරිද? දැන් අපි අපේ channel in trident එක try කරමු. වඩාගින්න බෑ. ආහාරය රේක අපි කෙනෙක්ට ගහන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒකයි සීන් එක. හරිද? එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි මේ charge කරේපල දෙන්නේ 3 දෙනෙක් විතර අල්ලගමු. සහ ඒගොල්ලන්ව පත්තුත් කරගමු. හරිද? ඉතින් මම මගේ chest plate එක දාගන්නවා. මේ විදිහට කරමු. ඔයගලන්ට මෙයාව charge කරේප කෙනෙක් කරගත්තම මෙයාගේ පොඩ්ඩක් පරිස්සම් වෙන. මොකද මූ පට්ට powerful. හරිද? හරි ඉතින් අපිට ඇත්තනින් මොබ් හෙඩ් දෙයක් ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. හරි කකකකකක මේ තින් එක මොබ් හෙඩ් එකද සිරාට අඩු එක මොබ් හෙඩ්ඩයි වං ආවේ. අපි ෆ්‍රෙන්ඩ්ස් තව ක්‍රීප කෙනෙක් හොයාගෙන ගිහිල්ලා මට ස්කෙල්ටන් හැත් ගන්න ඕනේ කොහොම හරි කරලා. ඌරෙට මේ විදිහට ඔයගොල්ලෝ ගහුවොත් ඌ මේ සොම්බි පිග්ලින් කෙනෙක් වෙනවා. ඔයගොල්ලෝ ඒව පොඩ්ඩක් අර මම ඔයගොල්ලන්ට ටට්ටක් ගාලා කියනවා. මොකද කොයි වෙලේ මේ තන්ඩර්ස්ටෝම් එක ඉවර වෙයිද දන්නේ නැහැ. මට ඊට කලින් කොහොම හරි මේක කරගන්න ඕනේ. හරිද? අම්බෝ එච්චර මේව කරලා බේරුණා කියන්නේ නම් අම්මේ මගේ ආම එක පට්ට මම නම් හිතේ මම ඩෙඩ් කියලා බෑ සිරාට ආම එක පට්ට මොනවා වුණත්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඊළඟට අර ඉන්නේ සොම්බි විලේජ් කෙනෙක් නේද? උට අදාළ වෙන්නේ අපි විලේජ් එක නෙට්ටත් ෆ්‍රෙන්ඩ්ස් ටක් ගාලා ගහමු. හරිද? මේ සහ මට තව මොබ් හෙඩ් එකක් ගන්න බැරි වේද? හරි 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 නයිස්. එතනින් මොබ් හෙඩ් එකක් ආවේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අම්බේ මෙතන මෙහෙන භීෂණයක්. හරිද? එතන එහෙන භීෂණේ
හරි මම ටග් ගාලා යනවා ෆ්‍රෙන්ඩ්ස් ආයි විලේජ් එකේ පැත්තට මොකද මට තාම විලේජ් එකේ ඇඩ්වාන්ස්මන්ට් එක ආවේ නැහැ මේ ඒකට අකුණක් ගහන්නෙත් නැද්ද බං කියන්නේ ඒ විලේජ් එකට අකුණක් ගහවන් ගබං අඩු සිරාට අකුණක් ගහන්නෙම නැද්ද කියන්නේ විලේජ් එකට හරි ෆ්‍රෙන්ඩ්ස් ආ විලේජ් එකට අකුණක් ගහන පාට නැහැ මම විලේජ් කෙනෙක්ට අකුණක් ගස්සන හරිද පොඩයි නෝ nice එක තුන් දිනෙටම ඇෆෙක්ට් වුණා මට ওই විලේජස් වල වැඩකුත් නැහැ නේ කොහමද හරි එහෙනම් අපි ඔන්න ඒ ඇඩ්වාන්ස්මන්ට් එක ගත්තා ඔයගොල්ලෝ දැක්ක විච් කෙනෙක් වෙනවා ඊට පස්සේ මගේ මොබ් හෙඩ් එක හරිද මොබ් හෙඩ් එකත් හරි ෆ්‍රෙන්ඩ්ස් හරිද කොහොම හරි තව රෙයා වැඩක් තියෙනවා ඒක තමයි අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මේ නිකන් අකුණු ගහන්න නේ මේ නිකන් අකුණුට තමයි මේ ඇඩ්වාන්ස්මන්ට් ඔක්කොම හරියන්නේ ෆ්‍රෙන්ඩ්ස් හරිද ඒක නප් බලෙන් ගස්සන අකුණ ඒ කියන්නේ දැන් මෙහෙම ගැහුවට ෆ්‍රෙන්ඩ්ස් අකුණක් හරියටම වදින්නේ නැහැ නේ අර චැනලින් එන්චාන්ට්මන්ට් එකත් එක්කන සීන් එකේ තියෙන්නේ අපිට සිර රූපි වරුවා ගියහංගෝ අපිට ස්කෙල්ටන් හෝස්ලා හදන්න බෑ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඇසෙට් එක මම හිතන්නේ මේ මේව වුණා මේක නකුණක් ගැහුවාම ස්කෙල්ටන් හෝස්ලා ජෙනරේට් වෙනවා ඒක මම හිතන්නේ නෝමල් ඒ කියන්නේ නෝමල් ලකුණක් ගහන්න ඕන අපි ගහපු අකුණක් ගහලා හරියන්නේ අර අතන්ට අකුණ ගැහුවා හරියද තාම මෙහෙට එක අකුණක්වත් ගැහුවේ නෑ ඒකම මම බලන් ඉන්නේ අපිට එක තන්ඩර් ස්ටෝම් එක මදි වෙයි වගේ ෆ්‍රෙන්ඩ්ස් මේ ඔක්කොම වර්ටික් කරගන්න මං හිතන්නේ ඒකත් ලයිට්නින් රොඩ් එකකට නෙමෙයිනේ ගැහුවේ බලපන් යක් ලයිට්නින් රොඩ් මොන මගුලකට තියලා තියෙන්නේ එතන මං හිතනින් මං ඒක ආතල්ලකට තියලා තියෙනවා කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අනගාටුයි අපිට අද ඒ ඇඩ්වාන්ස්මන්ට් එක ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපිට මම අනිත් ඇඩ්වාන්ස්මන්ට් එක ගත්ත සහ මොබ් හෙඩ් එක ගත්තා. හරි ඉතින් ඔයගොල්ලෝ මේ ස්කෙල්ටන් මොබ් හෙඩ් එක නම් ඔයගලන්ට ගන්න ඕනේ. ඔයගොල්ලෝ ඒන්ෂන් සිටි එකකට ගියා නම් ඔයගොල්ලෝ කලිනුත් දැකලාද මම ඒන්ෂන් සිටි එකේ මොබ් හෙඩ් එක තියෙනවා දැකලා මෙන්න මොබ් හෙඩ් එකක් තියෙනවා නේ කිව්වා. හරිද? ඉතින් ඔයගලන්ට මෙන්න මේ මොබ් හෙඩ් එක ගත්තයි සහ ක්‍රීප් එක ගත්තයි මට ක්‍රීප් එක අමතකුණා. හරිද? ඇත්තටම කිව්වා මට ක්‍රීප් හෙඩ් එක අමතකුණා. ඉතින් ආ ක්‍රීප හෙඩ් එක ගන්නත් පුළුවන් ඕගලන්ට ඊට පස්සේ මේ දෙකට අමතරව ක්‍රීප හෙඩ් එක තියෙනවා ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් අලුත් 1.20 එකෙන් එන්න තියෙනවා පිග්ලින් හෙඩ් එක ඊට පස්සේ ඔ පිග්ලින් හෙඩ් එක විතරද මන්ද මට හරියට මතක නැහැ අපි ඒක ඉස්සරහ අප්ඩේට් ගන්න න්ියුස් බලද්දි බලමු ඉතින් දැන් අපි ළඟ මේ හෙඩ් එකම තියෙනවා ඉතින් ඕගලන්ට මේ වාර ඕගල් නියමාවක් හරි කියන්නේ නෑ ඕගලන්ගේ මයින්ක්‍රාෆ්ට් වර්ල්ඩ් එකක් හරි කලෙක්ෂන් එකක් දානවා නම් ඕගලන්ට මේ දෙක තියාගන්න පුළුවන් හරිද ඉතින් එහෙනම් අපි දැන් ආයෙත් තව තණ්ඩ ස්ටෝම් එකක් එනකම් බලන් ඉමු 1 eternity later හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම AFK දාලා තිබ්බ මේක AFK දාලා තියලා මට සද්ද ඇහුණා වහිනවා අපි බලමු මේක තණ්ඩ ස්ටෝම් එකක්ද කියලා ඊගමට ගහලා බලමුද හරි මේක තණ්ඩ ස්ටෝම් එකක් හරිද මේක තණ්ඩ ස්ටෝම් එකක් වෙනවා හැම වෙස්සෙදි මෙහෙම වෙන්නේ නැහැ නේ මම දන්න විදිහට ෆ්‍රෙන්ඩ්ස් තණ්ඩ ස්ටෝම් එක විතරයි මේක වැඩ කරන්න ඕනේ මේ මගේ ලයිට් එක කෝ කියන්න හරි අපි මෙතන ඉඳන් ෆ්‍රෙන්ඩ්ස් අර ඇඩ්වාන්ස්මන්ට් එක ගන්න බලමු ඒ වගේම තමයි මට මේ ක්‍රීපල දෙතුන් දෙනෙක් يعني ක්‍රීප හෙඩ් එකක් ගන්න ඕනේ මොකද මට දැන් ක්‍රීප හෙඩ් එක නෑ ෆ්‍රෙන්ඩ්ස් අපි ක්‍රීප හෙඩ් එකක් කොහොම හරි කරලා අරගමු ඈ මොකද ෆ්‍රෙන්ඩ්ස් ඒක විතරයි දැන් අඩු වෙලා තියෙන්නේ අන්න ඉන්න ක්‍රීප කෙනෙක් ඉතින් ක්‍රීප කෙනෙක්ට ක්‍රීප කෙනෙක් ගස්සන්නේ බෑ ඕකනේ ඉතින් එතකොට බැරි කරන්න හරිද ක්‍රීපර්ස්ලා දෙන්නේ තමයි ඕනේ ඕ ඕ ඕ මගේ ලයිට් රියැක්ටිව්ද සිරාට මේ තව ක්‍රීප කෙනෙක් නැන්ද මම මේ ක්‍රීපව තව ක්‍රීප කෙනෙක් ගාවට ගෙනියන්න මම ෆ්‍රෙන්ඩ්ස් මට වෙන්නේ හරිද අන්න ඉන්න ක්‍රීප කෙනෙක් හරිද නයිස් නයිස් කොමං ගහනවා මේකෙන් දැන් අඩු අඩු මලානේ සිරාවට අයෝ දැන් පුළුවන් නම් මට මියුසික් ඩිස්ක් එකක් දීව මට එච්චරයි දැන් අඩු වෙලා තින්නේ හරි අඩු අඩු පැන පැන එනවා බං මේක හරියන්නේ නැහැ මම පොඩ්ඩක් වටේට ගිහිල්ලා අන්නරුවට ගහලා ඉන්න හරිද අඩු මොන
නයිස් හරිරි බස් බස් නයිස් ක්‍රීප හෙඩ්ඩත් ගත්ත ෆ්‍රෙන්ස් ලෙස්කෝ නයිස් හරි ෆ්‍රන් ඉතින් ඔන්න හෙනම් අපිට මංගලන්ට එදා කිව්ව මේ බැන පැටන කඩුයි කියලා ක්‍රීප හෙඩ් එකට ඉතින් ඒ ක්‍රීප හෙඩ් එකට බැන පැටන එක දැන් අපිට ගන්න පුළුවන් මොකද අපි ළඟ දැන් ක්‍රීප හෙඩ් එක තියෙනවා ඔයගලන්ට දකින්න ඇති බැන පැටන කන්ලොක් වෙනවා ඉතින් අන්න ඒ විදිහට තමයි ක්‍රීප හෙඩ් එක අරගෙන අපේ බැන පැටන එක හදාගන්නේ ඔයගොල්ලෝ මගේ ඉස්සරින් සර්වයිවල් ගයිඩ් බලන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා ඇති මම එදා බැන පැටන එක හැදුවේ නැහැ කියලා අඩෝ මේ විලේජ් එක රකුණක් ගහන්නව නැද්ද මම ඒ වගේ මේ බලහන්කෝ බං කෝබන් මේ අස්සෙට්ටත් අකුණක් ගහන්න යනවා මොනවද බං මේ ගේම් මට ඕන් ටික හරින ෆ්‍රෙන්ඩ්ස් මං ක්‍රීප හෙඩ් එක ගත්ත මේ හෙඩ් තුන තමයි මං හිතන් දැනට තියෙන්නේ ගේම් එකේ අපි ඉස්සරහට බලමු තව හෙඩ් එනවා මේ හෙඩ් තුන විතර නේ විදේ ස්කෙල්ටන් එක ඔයගලන්ට තියෙනවා ඊට පස්සේ ඩ්‍රැගන් හෙඩ් එක තියෙනවා ඊට අමතරව මං හිතන්නේ අරගන්න පුළුවන් හෙඩ් නැද්ද ඔය දනේ වෙන ඔයගලන්ට මේ මොඩ් එහෙම දාලා ගන්න පුළුවන් හරි ඕන කෙනෙක්ගේ හෙඩ් කිල් එකකින් උනත් ගන්න හදා ගන්න පුළුවන් අයියෝ ෆ්‍රෙන්ඩ්ස් ඒක අන්ඩර්ස්ටෑන්ඩ් මැත් යුරුනා හරි ඉතින් මේ වගේ ඕගලන්ට ඒ කියන්නේ අර ස්කෙල්ටන් හෝස් කෙනෙක් එහෙම ඕගොල්ලෝ හොයනවා නම් ඕගලන්ට එයාව හොයන්න නම් සෑහෙන ගේමක් දෙන්න වෙයි හරිද මම පොඩ්ඩක් වටේ කැරගිලා බලන්නම් ස්කෙල්ටන් හෝස් කෙනෙක් අපිට බලා ගන්න පුළුවන්ද කියලා මොකද දැන් අපි ඉන්න ඒරියා එකට නෙවෙයි විතරක් නෙවෙයි ෆ්‍රෙන්ඩ්ස් තන්ඩර්ස්ටෑන්ඩ් එකක් උනම් වටේටම අදාළ වෙනවා පොඩ්ඩක් එතකොට ඕගලන්ට මේ ස්කෙල්ටන් හෝස්ලා නම් බලා ගන්න පුළුවන් හරි මේ මේ හරි මැන්ග්‍රෝව් සම්ප එකක්ද නේ ෆොරස්ට් නේ නැත ස්කෙල්ටන් හෝස්ලා මේ මං හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස් අස්සෙට් වැදුනොත් මේ ස්කෙල්ටන් හෝස්ලා ස්පෝන් වෙනවා නේ මං කියන්නේ අස්සෙට් අකුණක් ගහන්න ඕන නැහැ කන්වර්ට් වෙනවා නේ උන් ස්පෝන් වෙනවා නේ තන්ඩර්ස්ටෝම් එකක් වල ස්පෝන් වෙනවා මං හිතනවා අපි පොඩක් Google එකට යමු මොකද මට ඒක ක්ලියර් කරගන්න ඕනේ හරියටම හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මං සුපුරුදු වර්ති මයින්ක්‍රාෆ්ට් විකි එකට ආවා විකි එකේ දැන් ඕන්නේ දේවල් අහනවා හරිද ඇඩ්වර්ටයිස්මන්ට් එක තනවා හරි කමක් නැහැ මේ තියෙන්නේ skeleton horse spawn from a function of lightning e kiyana akunu gahaddi generator naturally by a thunderstorm e kiyana friends convert wenawa neme etandi wenne skeleton horse kenek etana spawn wenawa e kiyanne api spawn wetcha kenek kata hoyanne hari api aayathyan friends ena game ekata ab balumu hena me awatta kohe hari skeleton horse kenek me wala di hari ita kala api nidagena yanda mokada api nidagena yannat puluwan hada rayama yanna one ne me welata ඉතින් අපි නිදා කොන්ෆරන්ස් ඉස්සෙල්ලා හරි වෙන්ස් මන් නිදාගත්ත ෂේප් එකේ අපි දෙයියන් බාන්න ස්කෙල්ටන් හෝස් කෙනෙක් නිකමට වා ජෙනරේට් වෙලා නැද්ද කියලා නිකන් මේ වට පිටාවේ හරි වෙන්ස් මට පේන විදිහට එහෙම ඒ කියන්නේ ස්කෙල්ටන් හෝස් කෙනෙකුත් අපිට මේ පාර නැහැ අද නම් පොඩ්ඩක් ඒ කියන්නේ chances එක නම් සෑහෙන වෙලාවක් වය කරලා මේක කරන්න පටන් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් හරි ගියේ නැහැ හරිද මට හරි ගියේ එක මේක මේ මොබ් හෙඩ් තුන හරි ඉතින් ওই මොබ් හෙඩ් තුන මම හිතුවා අපේ මෙන්න මේකට දාන්න හරිද කවුරුහරි කිව්වද ෆ්‍රෙන්ඩ්ස් මේක හදාගෙන ඉන්නම් කියලා ඊළඟ එපිසෝඩ් එකේ මම නන්නේ මේ හරි මේක හදලත් නේ හරි ෆ්‍රෙන්ඩ්ස් මං ඉතින් මේක මගේ ආමරි එකේ ඩිස්ප්ලේ වෙන්න දානවා මොකද මොකද ඉතින් අවුලක් නැන්නේ අපි මේක ෆ්‍රෙන්ඩ්ස් ආමරි එකේ ලස්සනට ඩිස්ප්ලේ වෙන්න දාමු නිකන් කොහෙන් දෙවිද යන්නේ අර ඒක ස්පෙෂල් තැනක් වගේ නැද්ද බෑ ආඩ ඒක නෑ ස්පෙෂල් තැනක් නැද්ද සිරාට මං අහන්නේ අපි කොහොම මේ සොඩි නිකන් තියමු මේ වගේ තැන් තුනෙන් තියෙන අපිට මේ වගේ තැන් තුනෙන් උතරින් නේ මේ විදිහට තියමු ෆ්‍රෙන්ඩ්ස් දැන් අපිට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ස්කෙල්ටන් හෙඩ් එකයි තියෙනවා අපිට ක්‍රීප හෙඩ් එකයි තියෙනවා සහ zombie හෙඩ් එකයි තියෙනවා ඔක ඊළඟ අප්ඩේට් එකෙන් ටිකක් වෙනස් වෙනවා අපිට තව හෙඩ් කීපයක් එනවා ඉතින් අපි ඊළඟ අප්ඩේට් එක ගැන බලමු එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට මම එපිසෝඩ් එකේ මෙතනින් නවත්තන මං අද ස්කෙල්ටන් හෝසස් ලත් ගැන කතා කරයි කියලා තමයි ආවේ නමුත් ස්කෙල්ටන් හෝස් කෙනෙක් ජෙනරේට් වුනේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඊළඟ එපිසෝඩ් එක බලමු ස්කෙල්ටන් හෝස් කෙනෙක් ජෙනරේට් වුනොත් එහෙමයි නැත්නම් එහෙමයි. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් හමු වෙමු. සුබ දවසක්.